පුදුමාකාර ජීවිතයේ ඉහළ පහළයන් ගැන අවබෝධයෙන් ජීවිතයට සූදානම් වෙන්න ආරාධනා කරනවා අද එකතු වෙන්න business at 25 සමගින්. ලියාලීපණ කර්මාන්තයේ සංදිස්ථානයක් සනිටුහන් කරමින් ජෙට් පින්තරු ශිල්පී අබිමන් සහතික ප්‍රධාන උත්සවයේදී සියයකට වැඩි සංඛ්‍යාවකට සහතික පිරිනැමුණා. ජෙට් හෝල්ඩින්ග්ස් සමගම ජාතික ආධුනික කාර්මික පුහුණු අධිකාරිය හා එක්ව කර්මාන්තයේ නගා සිටුවීමට සහ පින්තරු කරුවන්ට වඩු කාර්මිකීන්ට ඔවුන්ගේ ගොඩනැගීමට උපකාර කිරීම සඳහා දියත් කරන ලද වැඩසටහනක් ලෙස මෙය හැඳින්විය හැකියි. නයිට ආයතනය පවත්වන ලද විභාගයක් සාර්ථකව නිම කිරීමෙන් පසු සහතික ලබා දීම සිදු කෙරෙනවා. NVQ 3වන මට්ටමේ සහතික ලබාගත් ජෙට් ලොයල්ටි වැඩසටහනේ සමාජිකින්ට HDFC බැංකුවෙන් ව්‍යාපාර සඳහා ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනවා. ජෙට් හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එලියන් ගුණවර්ධන ප්‍රධාන විධායක නිලධාරී නිසල් ෆෝඩිනෑන්ඩු නයිට උපසභාපති සහ HDFC බැංකුවේ සභාපති අතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මයිලෝ කුසලාන පාසල් දැල්පන්දු ශුරතව 29 වනු වරටත් පසුගියදා ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා සිදු වුණා. තරඟාවලිය වයිස් කාණ්ඩ 4ක් යටතේ ඒ සහ බී වශයෙන් කොටස් 2ක් යටතේ පැවති අතර පාසල් දැල්පන්දු ක්‍රීඩිකාවන් 4000ක් පමණ ඊට සහභාගී වුණා. මේ ශ්‍රී ලංකා සමගමේ උපසභාපති බන්දුල එගුටගේ ශ්‍රී ලංකා දැල්පන්දු සංගමේ සභාපති නිරෝධහ අබේ වික්‍රම ඇතුළු පිරිසක් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රීලංකාවේ ප්‍රමුඛ පෙළේ අවන්හල් ජාලයක් වන පිට්සා හට් අවන්හල් ජාලයට අයත් සියවන ශාකව පසුකීතාව විරුත කෙරුණා. කුරුණෑගල නුවර ප්‍රධාන මාර්ගයේ ගැටුවන ප්‍රදේශයේ මෙම නව ශාකව පිහිටා ඇත්තේ නව ශාකව හරහා පිට්සා හට් සමගමේ ආහාර රසවිඳීමේ හැකියාව ප්‍රදේශයේ ජනතාවට හිමිවනවා. ශාකව විරුත කිරීමේ අවස්ථාවට පිට්සා හට් සමගමේ උසස් නිලධාරි නැතුළු පිරිසක් සහභාගී වුණා. මංගල උත්සව උපාංගාශ්‍රිත වෙළඳ ප්‍රදර්ශනයක් පසුගියදා බතරමුළු වෝටසේජ් හෝටලයේදී පැවැත්වුණා. එම ප්‍රදර්ශනයේදී වෝටසේජ් හෝටලය හා මංගල උත්සව සඳහා අවශ්‍ය වන උපාංග ලබා දෙන ආයතන විශාල වට්ටම් ලබා දීමක් සිදු කළා. එම ලබා දුන් වට්ටම් තවදුරටත් දීර්ඝ කිරීමට බලාපොරොත්තු වන බවයි සංවිධායක මණ්ඩලය සඳහන් කළේ. වෝටසේජ් හෝටලයේ අධ්‍යක්ෂිකා රොසිකා ජවර්ධනතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාරිභෝගිකින් අවශ්‍ය සියලුම රූපලා වන්‍ය වෛද්‍ය ප්‍රතිකාර එකම ස්ථානයකින් ලබාගත හැකි වන පරිදි දව මාධ්‍ය ස්ථානයක් ඩොක්ටර් නුවන්ස් ඒජ්ලස් ක්ලිනික් නමින් පසුකියතා කොළඹ අට ඔස්ටින් ප්ලේස් හි අංක 26න් එකතරණ ස්ථානයේදී විවෘත කෙරුණා. කුරුලෑ ප්‍රතිකාර සම අවපැහැගැන්වීම් සියලු කැලල් සඳහා වයස්ගත පෙනුමට හා මුහුණේ දීප්තිය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාරද මෙහිදී ලබාගත හැකි. ශාරීරික මේදේ ඉවත් කරන ෆැට් ප්‍රීසින් ප්‍රතිකාරද මෙහිදී සිදු කර ගැනීමේ හැකියාව පවතිනවා. නවීන උපකරණ හා පළපුරුදු රූපලා වන්‍ය සේවාවන් වලින් සමන්විත ඩොක්ටර් නුවන්ස් ඒජ්ලස් ක්ලිනික් විවෘත කිරීමේ අවස්ථාවට වෛද්‍ය WAN නුවන් කුමාරතුළු පිරිසක් සහභාගී වුණා. ලොතරැයියේ ප්‍රමුඛයා වන ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් අතුරින් බිහි වූ සුපිරි ත්‍යාගලාභීන් වෙත ජයග්‍රහී චෙක්පත් ප්‍රදානය කිරීම පසුගියදා ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පව ධන නිධානය ගොවිසෙත ජාතික සම්පත හා හඳහන ලොතරැයිපත්වල සුපිරි ත්‍යාග හිමි කරගත් ජයග්‍රහකින් 15 දෙනෙකුට මෙහිදී චෙක්පත් පිරිනැමුණා. ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිතයින්ටද සහතික සහ ත්‍යාග ප්‍රදානය සිදු කෙරුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ නීතිඥ අසංක රන්දිනිය අධ්‍යක්ෂ ඩීඩී ජයසිරි සහ සමන අධිකාරී නිතිඥ හසිනි ජයසේකර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වෙනස් වන ලෝකයේ නැවුම් වූ ව්‍යාපාරික තොරතුරු සමගින් යලිත් හමුවෙමු ලබන සති අන්තයේදී.